යාලුනේ කොහමද? ඉතින් අද අපි ආවා පොඩ්ඩක් ට්‍රැවල්ලා පොඩ්ඩක් ෂොපින් කරන්න. ඉතින් රුමිනියාවේ තියෙන කෝෆ්ලෑන්ඩ් කියන මෝල් එකට තමයි අපි අද මේ යන්නේ. ඉතින් මටත් මාසෙ ඕන කරන බොට් ටික මම ගන්නවා මේ ෂොප් එකේ. ඉතින් අපි යමු එහෙනම් මේ කෝෆ්ලෑන්ඩ් මැගසින් එකට මම ඔයාලට පෙන්නන්නම් මේ කෝෆ්ලෑන්ඩ් එක මොන වගේද කියලා. එහෙනම් අපි යමු කෝෆ්ලෑන්ඩ් එකට. අපි අතුලට යන්න කලින් මුලින් ට්‍රොලි එකක් ගන්න ඕනේ. මේ ට්‍රොලි එක ගන්න බණි 50ක ගාණක් දාන්න ඕනේ. ඒ කියන්නේ ලේ බාග් එක මුදලක්. ඉතින් මේ මේ බණි 50යි කාසිය දාල තමයි මේක අන්ලොක් කර ගන්න ඕනේ. එහෙනම් අපි යමු අතුලට. මම මුලින් ගන්න යන්නේ කුෆ්ලෑන්ඩ් එකේ තියෙන එළවලු ටික. අපි එළවලු ටික බල්ලෑම එළවලු පළතුරු තියෙන ටික. What is this? Red potato. Good thing, girl. All red potato. Prado, China. 1 kilo, 5.5. Now everything expensive. Yalu, I think abhi anitta velur kya ganda thi na abhi tikat argena balam. මේ තියෙන්නේ රුමේනියාවේ තියෙන මිරිස්. ඔයාලට පේනවා. දැන් කොහොමද මිරිස් කාරලක සයිස්? ඔයාලට පේනනේ කොච්චර ලොකුද කියලා. ඒත් බැස් හර නෑ මේවා. මේකයි තියෙන්නේ. මේ ගම්මුටියක්. ඔයාලට පේනවා කිලෝ එකක් ලේ 10යි. ලොකු මිස්ටි ගම්මු අපි කියලා. යාලුනේ ඔයාලට මම දැන් පෙන්නන්නේ පළතුරු තියෙන ඒරියා එක. අපි බලමු මොනවාගේ පළතුරු තියෙන්නේ කියලා. Thank you.
රුමේනියාව තින්නේ අමුතුම සිිස්ටම් එකට අපිට අපි අරම් පදුතික අරන් අපිට පතවා මේ විල්ලේ ගහගන්න තියෙන්නේ මේක මේ මැසින් එකේ අපිට ඕන කරන ලූනම් ලූම එක තියෙනවා මේ මැසින් එකේ අපි සිට බලමු මගේ ඇතුලේ තක්කාලි තියෙනවා කම් ඔයාලට පේනවා මෙතනින් සිලෙක්ට් කරා මේකේ බර ගාන වැඩිලා තිනවා ගෑම් 734යි ලෙග්මි ලෙග්මි කියන්නේ එළවලු අපි ලෙග්මි සිලෙක්ට් කරා අපි ගත්ත තක්කාලි නිසා මේ තියෙන්නේ රෝසි ඉතින් ගෑම් 734ට අදාළ ගාන දෙරෙන්ට එනවා ඉතින් ලේ 7.33ක් ආවා ඉතින් මම ප්‍රයිස් එක දාන්නම් ඔයාලට මචන් මම ගත්තා එළවලු ටිකයි පළතුරු ටිකයි මම ගත්තා දැන් ඉතින් මම ගන්න යන්නේ මස් ටිකක් ගන්න යනවා ඉතින් මීට් අයිටම් තියෙන තැනට තමයි මම දැන් යන්නේ හදන්නේ ඒකත් මම ඔයාලට පෙන්නන්නම් මීට් අයිටම් තියෙන තැන මේ මැගසින් එකේ කරන් ඉවරයි ඉතින් අපි බඩ ටික අපි බිල් කරන්න යන්නේ ඉතින් වල තේනවා බිල් කරන තැන ඉතින් අපි ගිහිල්ලා බලමු මෙතෙන්ට කාර්තුන් චොක්ලට් Onion. That's ginger. Macam mana tu? Yang kat kedua ni ada tina, sama macam tak? එහෙම තමයි ඉතින් රුමේනියා ජීවිතේ. එතන වැඩ කරගෙන තමයි මේ ආදි පල ටික ගන්න. සති දෙකකට විතර ඇති වෙන මම බඩු ගත්තා. Thank you.
වලට පේනවනේ. ඉතින් ගයිස් අපේ බට්ටි කරන් ඉවරයි. ඉතින් ඔයාලට මම පෙන්වුවේ රුමේනියාවේ තියෙන කෝෆ්ලෑන්ඩ් කියන මැගසින් එක. ඉතින් ඔයාලට මොන වගේ දේවල්ද රුමේනියාවේ කෝෆ්ලෑන්ඩ් මැගසින් එකේ තියෙන්නේ කියලා ID එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි රුමේනියාවේ තියෙන ජීවන විදම ගැනත් ඔයාලට ID එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ vlogs මම ඔයාලට මගේ YouTube channel එක හරහා ඔයාලට නිතරම දෙනවා. මගේ channel එක like කරලා comment කරලා subscribe කරලා අනිවාර්යෙන් තියාගන්න. මේ වගේ හොඳ videos ඔයාලට දෙනවා. එනම් මෙයාගේ තවත් බ්ලොග් වීඩියෝ එකක් හම්බුනේ. එනම් හැමෝටම ජය වේවා.